ද්‍රාවණයක් තියෙන මේ ද්‍රාවණයේ සිංක් නයිට්‍රේට් මවුල 0.6ක් තියෙනවා. සිංක් නයිට්‍රේට් ජලය හොඳින් දිය වෙනවා. එතකොට ලැබෙන්නේ සිංක් 2+ සහ නයිට්‍රේට් අයන. සමීකරණය තුලිතක වෙන්න නම් නයිට්‍රේට් අයන දෙකෙන් ගුණ වී තුන. එතකොට සිංක් නයිට්‍රේට් මවුල 1ක් දිය වුණොත් සිංක් 2+ මවුල 1ක් හැදෙනවා. මවුල අනුපාතය 1:1. ඒ නිසා සිංක් 2+ අයන ද්‍රාවණයේ තියෙන්න ඕනේ මවුල 0.6ක්. ඒ වගේමයි නයිට්‍රේට් ගැන සැලකුවොත් සිංක් නයිට්‍රේට් සහ නයිට්‍රේට් අතර මවුල අනුපාතය 1:2. ඒ නිසා ද්‍රාවණයේ නයිට්‍රේට් මවුල තියෙන්න ඕනේ මවුල 0.6 ගුණ කිරීම 2ක්. ඒ කියන්නේ මවුල 1.2ක්. ඊළඟට අයන් 3 සල්ෆේට්. ඒ කියන්නේ යකඩ 3+ අයනේ සල්ෆේට්. ඉතින් යකඩ 3+ අයනේ සල්ෆේට් වලිමුයි සංයෝගයක් හැදෙනවා නම් ඒකේ සූත්‍රය Fe2SO4 3 V2. අයන් 3 සල්ෆේට් ජලය හොඳින් දියගෙනවා. ඒතර හැදෙන්නේ යකඩ 3+ අයනයි සල්ෆේට් අයන. ද්‍රාවණයේ අයන් 3 සල්ෆේට් මවුල 0.6ක් දිය කරලා තියෙනවා. එහෙමනම් යකඩ 3+ අයන හැදෙන්න ඕනේ ඒ වගේ දෙගුණයක්. මවුල 1.2ක්. සල්ෆේට් තියෙන්න ඕනේ ඒ වගේ 3 ගුණයක්. ඒ කියන්නේ මවුල 1.8ක්. ඉතර ඔය ආකාරයට ද්‍රාවණයේ තියෙන එක් සංඝටකයේ අයන ප්‍රමාණ අපිට තීරණය කරගන්න පුළුවන්. ද්‍රාවණයේ මුළු පරිමාව ඝන ඩෙසිමීටර 2යි, සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3ක් වෙන්නේ මොන සංඝටකයේද කියලා. අපිට පුළුවන් ඒ අදාළ ප්‍රභේදයේ මවුල ගාන ගණනය කරන්න. කොහොමද? සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව. දෙපැත්තම පරිමාවෙන් ගුණ කරපුවම මවුල ගාන සමානයි සාන්ද්‍රයේ ගුණ කිරීම් පරිමාව. ඒක සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3යි, ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර 2යි. ඩෙසිමීටර ඩෙසිමීටර සුළු වෙනවා. ඒතර උත්තරේ මවුල 0.6යි. ඊතර මේ ද්‍රාවණය තුළ මවුල 0.6ක් පවතින්නේ මොනවද? සිංක් 2+. එහෙමනම් සිංක් 2+ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.3ක් වී යුතුයි. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර සිංක් 2+ එන එක දීලා තියෙන්නේ 4 වෙනි උත්තරේ. ඒ නිසා ඒකට නිවැරදි පිළිතුර අංක 4.